ලෝචනාව මැරි කරන්න මගේ හිත හැදුවේ තුඹ. මට ආපු හැම ප්‍රශ්නකදීම මට ධෛර්යයක් වුණේ තුඹ. මිස් ලොයිඩ් මාලින්ගත් එක තරහ නෑ නේද? එයාගේ දරුවයි මොනුබුරයි වෙනුවෙන් එයාට සිද්ධ වුණා මගේ ඉස්සරහ පරදින්න. ඒකට ඉතින් හිතේ කොනක පොඩි තරහක් ඇති. හැබැයි ඉතින් මට ඒක දැන් ප්‍රශ්නයක් නෙවෙයි. හරි. එහෙනම් අපි සතුට සමරන්න මොනවද ගොන්නේ? වෙනදා වගේම කෝපි එකක්. සෙල්වරාජ්, සෙල්වරාජ්, ඩැඩිව හම්බෙන්න සිහිනාව නේද? ඔව් දුව. දැන් ඩැඩි සිහින ගැන මොකද හිතන්නේ? සිහින ගැන මං හිතන් හිටපු විදිහ වැරදියි දුව. සිහින කියන්නේ බොහොම හොඳ ළමයෙක්. ඒ වුණාට දුව, මිනිස්සු විශ්වාස කරන්න බෑ. අද ඉන්න මිනිහා නෙවෙයි හෙට ඉන්නේ. ඩැඩි සිහින මට ආදරේ. ඔව් දුව, මං ඒක දන්නවා. ඩැඩි, මට මේ කිසිම දෙයක් එපා. මට සිහිනට ආදරේ කරන්න විතරක් ඉඩ දෙන්න. දුව, ඔයාට සිහිනට වඩා හොඳ කෙනෙක් ලැබුණොත්. ඩැඩි කියන දේ මං පිළිගන්නවා. ඩැඩි කියන දෙයක් මං කරන්නම්. මං සිහිනට ආදරේ ඩැඩි. දුව, මං ඔයාව බාර දුන්නේ ඇලෝයි අංකලට. මට ඒක වෙනස් කරන්න බෑ. ඔයා සිහිනට ආදරේ කළා, එයාට දුකක් දෙන්න එපා. මගේ ඉස්සරහ අඬන්න එපා දුව. මට එන්න කිව්වේ සර්. තාරුක, ඇයි කවදාවත් නැතුව වෙනුරු යද ඔෆිස් ඇවිල්ලා නැත්තේ? එයා නිවාඩු දාලද? නිවාඩු නම් දාලා නෑ සර්. ඉතින් හොඳම යාළුවා ඔෆිස් ආවේ නැති වුණාම පොඩ්ඩක් හොයලා බලන්න එපා මොකද වෙලා තියෙන්නේ කියලා. මං කෝල් එකක් දුන්නා සර්. එයා මොකද කියන්නේ? අසනීපයක්ද? එයා අදින් පස්සේ ඔෆිස් එන්නේ නැතිලු. ඇයි? හේතුවක් නම් මට කිව්වේ නෑ සර්. තාරුකා, ඔයා දන්නවද වෙනුලෑ ගෙදරට එන පාර? දන්නවා සර්. මට ඒක පොඩ්ඩක් ලියලා දෙන්න පුළුවන්ද? හොඳයි සර්. දැන් තාරුකා යන්න. එක සැරයක් උඹ මිස්ටර් ලොයිඩ්ව මීට් උනත් එක පාරක් නෙවෙයි බං. සසඳිය මට හම්බ වෙනවා නම් දවස් 100 පාරක් කර ගිහලා මට මිස්ටර් ලොයිඩ්ව හම්බ වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මිස්ටර් ලොයිඩ් දැන් ඉස්සර වගේ නෙවෙයි. හරි දුර්වලයි. නැත්තම් කවදාවත් මාලිංගට ওই දේපල් ලියන්නේ නැහැ.
දෙයිය නේ කියලා උඹ ගැනත් මිනිහගේ හිත වුණුනොත් වෙලා තියෙන ඉඳන් දැන් මාලින්ගේ විදිහට තමයි හැමෝම ඉන්නේ. හරි. එහෙනම් අපි සසඳිට ගිහමු. ඩැඩි ගිහද වෙනස් කරන්න කියලා. දැන් මේ ටීගර කලින් සසඳි මංගෙන මිස් ලොයිඩ් එක්ක කතා කරලා තිනවා. මොනවද කියලා තියෙන්නේ? මේ ඉතින් කියලා තින්නේ මට ආදරය කළා මට තවත් දුකක් දෙන්න එපා කියලා. එහෙම කියලා තින්නේ? එහෙම කියලා තිනයි දන්නවද? සසනගෙන තීරණයක් ගන්න ඉංග්ලන්ඩ් වලින් ඇලුයන් කළු. එහෙනම් අනිවාර්යයෙන්ම සසනගේ ෆයිනල් වලින් පස්සේ ඉංග්ලන්ඩ් වලට ආරයි. අන්තිමන මචං. සසනගේ මතක විතරේ මරිදුරේ. මේ මීදුම් වල සසනගේ සුවඳ ඉතුරු වෙයි. මං තනියි. මාත්‍යා පොඩි බේබිට එදා ලියන්න ගිය දීපල එයා එපා කිව්වා. කොයි වෙලාවකරි ලොකු මාත්‍යාට කරදරයක් වුණොත් මං එහෙම වෙනවට කියනවා නෙමෙයි ලොකු මාත්‍යා. එහෙම දෙයක් සිද්ධ වුණොත් ඒ දීපලත් දෙකට බෙදන්න වෙයි නේද? එහෙම වුණොත් පොඩි බේබිට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා නේද? එයා දීපලවලට කැමැත්තක් නැතිලු අප්පු. එයා මගෙන් ඉල්ලන්නේ එකමක ඉල්ලීමයි. සිහිනට ආදරය කරන්න දෙන්නලු. බලාගෙන යනකොට සීන මහත්තයා හරි අහිංසකයි ලොකු මහත්තයා. පොඩි බේබිටත් එයා ගොඩාක් ආදරේ. සිහිනගේ වැඩිහිටියෝ බොහෝම වැදගත් උදවිය. එයාලා වැදගත් විදියට ජීවත් වෙන්නේ. සීන මහත්තයා පුංචි කාලෙදී එයාගේ අම්මයි තාත්තයි දෙන්නම අන්තරා වෙලා තියෙන්නේ කාර් ඇක්සිඩන්ට් එකකින්. එයාගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවෙක්. අම්මා ගුරුවරියක්. බලාගෙන යනකොට වැදගත් උදවිය ලොකු මහත්තයා. අප්පු මේ විස්තර හොයාගත්තේ කවදද? මම ඊයේ සිහින මහත්තයලා ගෙදර ගියා. ලොකු මහත්තයා කිව්ව දවසේ ඉඳලා සිහින මහත්තයා ගැන හැම දෙයක්ම හොයලා බැලුවා. කවුද මේ මහත්තයා? මේ වෙනුරගේ ගෙදරද? ඔව්. මම නිශාංක. වෙනුරගේ ඔෆිස් එකේ. වෙනුරි වැඩ කරන්නේ මගේ යටතේ. වෙනුර ගෙදර ඉන්නවද දන්නේ නැහැ. එන්නකෝ මහත්තයා. එන්නකෝ. එන්න මහත්තයෝ. පාඩි වෙන්න. වෙනුරට ටිකක් කතා කරන්න පුළුවන්ද? අනේ මහත්තයෝ මේ දැන් ටිකකට කලින් පන්සලට ගියා. දැන් එනවා ඇති. ඇයි මහත්තයෝ මේ තකහණියක්ම? නෑ මම මේ වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ආවේ. ඇයි දන්නේ අද වෙනුරි ඔෆිස් ආවේ නැත්තේ? අනේ දන්නේ නෑ මහත්තයෝ. අද උදේම නැගිටලා කිව්ව වැඩට යන්න බෑ කියලා. හේතුවක් කිව්වේ නැද්ද? කිව්වා කිව්වා
වැඩ අමාරුයි කියන්නේ. ඒක වෙන්න බෑ. වෙනුරි ඔෆිස් එන්නේ නැත්තේ වෙන හේතුවක් නිසා. වෙනුරට හොඳට වැඩ කරන්න පුළුවන්. මං එයාට උදව් කරන්න කැමතියි. මමමයි කිව්වේ එයාට ඉස්සරහට ඉගෙන ගන්න මං උදව් කරන්නම් කියලා. මම මෙහෙම ඒවට තරහ ගන්න එපා. වෙනුරිට මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? නෑ. දැන් එහෙම සම්බන්ධයක් නෑ. දැන් එහෙම සම්බන්ධයක් නෑ කියන්නේ කලින් එහෙම එකක් තිබුණා. අම්මේ මං කැමතියි වෙනුරි ගැන දැනගන්න. මට ඇත්ත කියන්න. මෙන්න මේකයි මහත්ය උනේ. වෙනුරි සම්බන්ධයක්. එමනම් ඒ කියපු විදියට අපි අර අඩුපාඩු ටික හදාගමු. ඔව්. ෆැක්ටරි එක හදනවා වගේම ප්‍රොඩක්ෂන් එකේ තත්ත්වය දාන්නත් අපි මොකද වෙන බිල්ලා හදමු. මං හිතාගෙන ඉන්නවා වැඩ කරන්නේ නැති ෆීල්ඩ් ඔෆිසර්ස්ලා ඔක්කොම අයින් කරලා දාන්න. ඔව්. මේ අපි වර්කර්ස්ලා ටිකක් වැඩි කරගමු. මං කැමති ඒකට. කොහොමද ඔය දැන් තියෙන මේ පළවලට මීට වැඩි මොන සාර්ථකත්වයක් දෙන්නත් ඕන. බයෝටි තමයි ලෝකෙ වැඩිම ඉල්ලුමක් කියලා තේ. අපි ඒ පැත්ත ගැන පොඩ්ඩක් වැඩි ඉගෙන. අපි දැන් කතා කරගත්ත ටික හරියටම කරමුකෝ. ඉස්සෙල්ලාම අපි මේ ෆැක්ටරි එකේ ඉන්න ඔක්කොම ස්ටාෆ් එකට එන්න කියලා දේශනයක් දීලා වැඩේ පටන් ගන්න. මට ඕනේ මේ ෆැක්ටරි එක මේ මුළු පළාතෙම තියෙන හොඳම ෆැක්ටරි එක කරන්න. මාලිංගට ඒක කරන්න බැරි ගමන් නෑ. මාලිංගට පුළුවන් මේ ටී ෆීල්ඩ් එකේ කවදා හරි හොඳ තැනක්. ගොඩක් කරාද? ඔව් වෙනුරි. මම දැන් ඇවිල්ලා පැයකටත් වැඩි. මම මේ බලලා යන්න ආවේ මොකද ඔෆිස් එන්නේ නැත්තේ කියලා. වෙනුරි, ඔය හිතේ තියෙන හැම දෙයක්ම අමතක කරලා දාලා වා හිටින් නම් ඔෆිස් එකට එන්න. තේරුණාද? සර්, මම මේ වෙනුරි. ඔයාට හොඳ අනාගතයක් තියෙන ළමෙක්. අනික ඔයා ඉගෙනගත්තු දේවල් ගෙදර කුණු මුල්ලට යවන්න ඉඩ තියන්න එපා. ඔයා හිටියනම් ඇවිල්ලා වැඩ කරන්න. ඔයාට එතන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනම දෙයකට මං ඉන්නවා. තේරුණාද? මං ගිහින් එන්න. මං ගිහින් එන්න අම්මේ. හොඳයි මහත්තයෝ. Thank you.